Ayubowan, Namaste, Vanakkam, good morning everybody. Welcome to Nira and the Stars, up close and personal. මම අද මගේ ගෙදරට ආරාධනා කළේ මම එදා ඉදන් අද වෙනකන් එක හා සමානවම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පිනියකට අපේ ශේෂ්ත්‍රයේ ඉන්න ජේෂ්ඨතම රංගන ශිල්පිනියකට වේදිකාව චේනාචි සහ සිනමා මේ තුනේම ඇගේ කුසලතාවයන් පෙන්වපු රංගන ශිල්පිනියකට ඒ විතරක් නෙවෙයි වැඩ කරන ඕනම කෙනෙක් කැමති රංගන ශිල්පිනියක් ඇය සමඟ මේ කාලය ගත කරන්න ආස හිතනවා දැන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන්නේ අපි කෙනෙක් කවුද කොහොමද කියන එක තීරණය කරන්න ඉතින් මට ඇයව දුටු පළවෙනි අවස්ථාවේදීම ඇය කොයිතරම් නිහතමානීව මාත් එක්ක කතා කරාද හිනා වුණාද කියන එක මට අමතක කරන්න බෑ එදා මම හිතාගත්තා කවදා හරි දවසක කොහොම හරි මං ඇයව මගේ ගෙදරට ආරාධනා කරනවා කියලා ඒ වගේම ලොකු ගෞරවයක් ඇය මගේ ආරාධනය පිළිගත්තා පිළිගත්ත වගේ මන්න ඇයි කීපු විදිහට මේ වෙලාවටම ඇවිත් තියෙනවා බලන්න මේ කවුද කියලා මම හොඳින් මට පේනවාම ස්තුතියි එන්න ලොකු සතුටක් මැණිකේ අක්කා වගේ ගෙදරට ආවයි කියන එක ඉඳගන්න මෙතනින් මේ ඔබ තුමිය වෙනුවෙන් වෙඩි කරපු ආසනය එහෙමද ඔව් හොඳ කොහොමයි ගෙදර හොඳද ඒක නම් මැණිකේගෙන් අහන්න ඕනේ මොකද හොඳ හෝම් මේකර් කෙනෙක් නිසා ලස්සනට ගෙවල් තියාගන්න මේ නීට්නස් නේද පිරිසිදු ගා මේ ඔක්කොම ගැන හොඳ දැනුමක් ඉවක් තියෙනවා කොහමද කියෙන් කියද දෙන්න පුළන්ද ආ නේ ඔක්කොම නීට් එකට තියෙනවා thank you ලොකු ගෞරවයක් අපි එමුනම් තේ ටිකක් බීලා කතා පටන් ගනිමුද ආ ඔව් ආ හිමත් හොඳයි කොහොමත් හොඳයි මැණිකේ අක්කත් එක්ක නේද ඔන්න මම ෆ්‍රොල් කේක් ලෑස්ති කරා ඔබ දන්න මම ෆ්‍රොල් කේක් වල මම හෝම්වර්ක් කරපු නිසා ඕකේ මෙන්න තියෙනවා මම තේ හදන්නම් දැන් හැබැයි තේ හදර ගමන් මම විනාඩියක්වත් නාස්ති නොකර කතා පටන් ගන්න ඕනේ හරි එතකොට දැන් අපි කතාව පටන් ගන්නේ අර සහෝදරයම පස් දිනක් හිටපු මහනුවර ඒ පවුලේ ඒ කාලේ මේ එදා ඉඳන්ම පවුලේ කට්ටිය එකතු කරගෙන ගස් ගල් ගාව එක එක රංගනයන් කරගෙන හිටපු ඒ කාලෙන්ද නැත්නම් එතනින් එහාට ගිහින් ඊට පස්සේ ධම්මජාගන මහත්මයා ආර සමරපොන් මහත්මයා වගේ අයත් එක්ක වැඩ කරගෙන මේ අපු රංග ශිල්පී කැමති විදිහකට පටන් ගන්නවා. ඔය කැමති විදිහකට පටන් ගන්න ඕන එකට උත්තර දෙනවා. හරි හොඳයි. එහෙමනම් මං හිතන්නේ පවුලෙම තිබ්බ මේ ඉන්ට්‍රස්ට් එකත් එක්කනේ මේ රංගනීය නර්තනය ගායනය වගේ දේවල් වලට එන්නේ. ඒක පවුලෙම තිබුණා. ඒක හරි. ඒ හින්දා අපි ඒක දන්නවා. හොඳයි. එතකොට විවාහයට පස්සේ මේ රංගනීයට මේ කැමැත්ත ඇති වෙලා සැමියාට පවා නොකියා ලයිරල් වෙන් ශිල්ප පාට මාලාඩ්ියා අන්න අපි එතනින් පටන් ගනිමු. ඔව්. එතනින් ඒ වුණ දැන හැඳුනුම් කම ඒකත් එක්ක හොඳම ශිෂ්‍යාව වුණ නිසා තමයි ඊට පස්සේ පළවෙනිකේ දක්වා ආවේ නේද? ඔව්. එතකොට දැන් ආය පස්සට හැරලා බලනකොට මුල් කාලේ ගෙන මොන වගේ මතක ඇත්තිද? මොනවද දැන් හැංගීම් වචනෙට පෙරලනෝ නම් මොනවද කියන්නේ? මුල් කාලේ පාසල් කාලේද ඊට මින් මහල්. අපි රංගනේ ඉඳන් රංගනේ පටන් ගන්න. නෑ අතරම දැන් මෙහෙමයි දැන් මුල් කාලේ එනකොට ඉතින් මේක වෘතියක් වෙන හිතුව නෑනේ. මේක ආසාව සහ විනෝදාංශයක් හැටියට තමයි ඒ හැකියාව ඉදිරියට ගෙනියන්න ඕන කමට තමයි සම්බන්ධ වෙන්නේ. ඔව්. ඉතින් නමුත් දැන් නම් එහෙම නෙමෙයිනේ ඉතින් බුක් කියන්න ඕනේ නෑනේ දැන් වෘතිය බවට පත් වෙලානේ. ඉතින් දැන් තත්තරදී එදා තත්ත්වේ ගොඩක් වෙනස්. මොකද අපි හදාන්නේ හැමතිස්සෙම හරි දේ කරලා තව දේවල් අපිට අපෙන් වැරදුනාද කියලා වටහාගෙන ගොඩාක් දුරට මේව ගැන මේ නිරීක්ෂණය කරමින් ඕකේ එන්න මේ මොනවාද අපෙන් සිදු වෙච්ච අඩුපාඩු කියලා තමයි අපි නිතර හොයන්නේ. දැන් එහෙම නැහැ. ඉතින් දැන් අඩුපාඩු කොමටත් හොයන්න වෙලාවකුත් නැහැ කරන්නෙත් නැහැනේ. දැන් එලා තියෙන්නේ ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. එතකොට දැන් හැබැයි මේ පටන් ගැනීමදී මේ දේත් මේ ක්ලියර් කරගන්න ඕනේ. දැන් කරපු චරිත නිසාද මන්දා ගොඩක් කට්ටිය දැන් මැණිකේ අක්කා අපිටම සෙට් එකක හිටියත්, ෂොප් එකක හිටියත්
කොයි හිටියත් ඉස්සලා නිකන් සිරුවෙන් සිටින් වගේ ඉඳලා තමයි ඊට පස්සේ ස්ටෑනටිස් වෙන්නේ. මමද? එයාලා. අහලා. ඇයි මෙච්චර බය? මට හිතෙනවා මෙහෙම දැන් සමහරු දැන් සැබෑ ජීවිතයේට වැඩි අර කරන චරිතත් එක්ක බද්ධ කරගෙන හැබැයි ජීවිතේ මෙයා කොහොමද කියන එක විසඳුමක් නැතුව හිතනවා අර කරන චරිතත් එක්ක ඇවිල්ලා මෙයා භාර්ය ආඩම්බර ඇති සැර ඇති එහෙම හිතන්නේ. ඉතින් දැන් සමහර වෙලාවට ඒ අයගේ කටින්ම කියවෙනවා අනේ අපි කොච්චර බය වුණාද කතා කරන්න ඔයා කොච්චර සුන්දර කාන්තාවක්ද කියලා. එතකොට තමයි ඉතින් ඇත්තටම හදවතට දැනෙන්නේ මේ. මං හිතන්නේ ඒක ඉතින් අර කරපු චරිතත් එක්ක බද්ධ වෙලා ඉනේවා. නමුත් ඉතින් එහෙමමයි කියන්නත් බෑ. චරිතෝයි කොයි පැත්තටත් නැඹුරු වෙච්ච දේවා මං කරලා තියෙනවා. නමුත් වැඩි දෙනා හිතන්නේ කටකාරයි මොන හරි කියයිද බණීද ඒ වගේ. තවමත් හිතන්නේ කැලණි පාරමේ රූපවති වගේ කියලා. නෑ එහෙමමත් දැන් දැන් දන්නවා ගොඩක් ඊට පසු කාලීනව කරානේ ගොඩක් චරිතත් එක්ක අරගෙන ඒගොල්ලෝ දැන් දන්නවා ඉතින් මෙහෙමයි කියලා. ඉතින් කොත්තන හරි ගිහිල්ලා ඉඳගත්තත් කියන්නේ අනේ හරි ආසයි කතා කරන්න. ඉතින් අපි ඉස්සර නම් හිතුවා මෙහෙමයි කියලා දැන් නම් අපිට එහෙම බයක් නැහැ. හරි ආසයි තමක් නැද්ද පොඩ්ඩක් කතා කරන්න. විතර කියනවා ඉතින් සමහර අය අපිත් එක්ක එහෙම කතා කරන්නෙත් නැහැනේ. එහෙම කියන වෙලාවල් තියෙනවා ඉතින්. අවස්ථාත් තියෙනවා. මම හිතන්නේ දන්න කෙනෙක් හරි නොදන්නා පෙට්ටිය ගිහලා තියෙනවා නම් ඒක මේ නොමරක් තියෙනවා කෝල් එකක් දෙන්න. මම හිතුවා එච්චර දුරදි යන්න ඕනේ නැහැ. නෑ නෑ. එච්චර දුරදි යන්න ඕනේ නැහැ. ඉතින් ඔක කැමති නම් ඔක ලියලා බලන්න. යාළුවට මොනවද මං අරගෙන ආවිල්ලා කියන්නේ නේද? හැබැයි යාළුවා මේක බලන කවුනුත් නිකම්ම ඉන්නේ නැහැ. ඉතින් කතා කරනවා. අමන්නේ. හරි. මේ දැන් මැනික් ගීත පස්සේ ඒ කැසට් පත්‍රයට පස්සේ ඇයි මැනිකේ අක්කේ ගායනයට ප්‍රශ්නයක්. උඩම් මහගේ සැලකිල්ල දක්වන්නේ. මුද දෙනෙක් කියන දෙයක් මට ඇත්තටම ඉතින් එහෙම එකක් වුණා තමයි. දැන් මේ සංගීතයේ නැටුම් හදාරලා මේ ශේත්‍රයට ආවට ගියේ වෙන පැත්තක් නේ. ඒකනේ රංගන ශිල්පිනියක් නේ උනේ. ඉතින් ගායනයේට හදාලා දේවල් දැන් ගුවන් විදුලිය ගත්තොත් මං අංශ හතරකම යසේනිය ගායිකාවක්. නමුත් අර වැඩිපුර යෙදෙන්නේ මේ රංගනයේ පැත්ත. ඉතින් ගා දෙනෙක් කියන ඉතින් මං දන්න කියන අඳුරන හැම දෙනාම කියන. ඉතින් දැන් ඉතින් රඟපෑව ඇතිනේ පොඩක් ඇදෙම කියනවා. ඇතිනේ දැන් ටිකක් ගායන පැත්තට යමු වෙන්න කියලා මං ආරාධනා කරනවා මැනිකේ අක්කට. ඒ නිසා ඔව් අර කිව්වත් වගේ පොඩ්ඩක් ඒක නවාද අවධානය යොමු කරන්න. අවධානය යොමු කරන්න පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ඇත්ත ගොඩක් ඉන්න ගමන්. ඔය ඒක ගොඩක්වත් බලපාන්නේ දැන් පිටරටකට හැරෙමි ගියොත් ගොඩ දෙනෙක් කනවා අයියෝ DVD CD ගිනාවේ නැද්ද මොනාද මෙච්චර කල් කරේ ඒව කරේ නැද්ද එකක් හරි කරලා දෙන්න අපිට කියලා. විශේෂයෙන්ම ඔව් පිටරටේ ඉන්න රසගස කාවියන්ට එච්චරයි තියෙන්නේ. ඒගොල්ලන් කියනවා ඉතින් මෙහි ලංකාවට ආවම තමයි එකත් අපි අරගෙන කරගෙන යන්නේ. හොඳයිද සතුටුද ඔයාට? ඒක තමයි මම දැන් මේක මේ පරිස්සමෙන් එළියට ගන්නත් ඕනේ. බලන්න ඔයා කැමති එකක්ද මොනවට අකමැති වෙන්නේද? කැමති නේ නෂා. හරිම ලස්සනයි. මම මේක බොහොම හිමින් ගන්නත් ඕනේ. හිමින් ගන්න හිමින් ගන්න. මම කලබලද මේ දේවල් වලදී? එකක් විතර? නෑ එහෙම කියන්නේ පානේ බලන්න කොච්චර ලස්සනද කියලා. ඒකනේ. ඇයි අපි දෙන්න ඕනි ශබ්ද වෙලා? වංගිතන් හිතේ වැඩි කරන්නේ. සතුට වැඩිකමට ලොප් වුණා නේද? ආව. බොහොමත්ම ස්තුතියි. මං එනා මේ කැන්ඩල් හෝල්ඩ් එකට මේ ලස්සන කැන්ඩල්ස් දාලා මගේ මේසේ සරසන්න පුළුවන්. ඕ. එතකොට එක දකින්න වතාවක් පාසා මාව මතක් වෙයි. අනිවාර්යෙන්ම. එතකොට විතරද මාව මතක් වෙන්නේ? නෑ. එතකොට විතරක් නෙමෙයි මතක් වෙන්නේ. ඕ. කොහොමත් මතක් වෙනවා. නමුත් තව මේක නිසා තව වැඩිපුර මතක. ඕ ඒ කියන්නේ මැදි කියාස්සගෙන් ටෑග්ග්ක් පවා ලැබිච්ච කෙනෙක් නා නේද? ඔගේ එකක් ඕ. බොහොම ප්‍රවේශමෙන් දේවල් කරන්න සමත් කෙනෙක් වශයෙන් ඔය මේක මම දෙනවා ඔබතුමියටම බාර ගන්න. මේ වැඩ කටයුතු. අනේ. මේ අක්කමද තෝරගත්තේ? ඔය. Thank you so much. මම හිතුවා මේකට කැමති වෙයි. ගෑනලා මෙන්නේ කි. අහහා. ගෝමත්ම ස්තුතියි. මම්බගේනේ. හොඳටම. ඔව්.
ඕකේ හොඳයි දැන් එහෙමනම් ඉතින් මැනිකක තවදක් කියන්නේ දැන් අපි දැන් මේ වැඩේ කටයුතු කරාට පස්සේ දැන් යනවා ඊට පස්සේ අපේ ෆොටෝ රූම් එකට ඇයි කියලා අහන්න ඇයි ෆොටෝ රූම් එකට යන්නේ පින්තූර එකක් නොවේ දෙකක්ම ගැනීම සඳහායි හරිද එකක් දැන් මැනිකක ලස්සන ඇඳුමක්ත් අඳගෙන ඇවිත් ඉන්නවා නේද ශාලාසන නේදනේ මේ ලස්සන ඇඳුමෙන් මාත්‍රික පින්තූරයක් ගන්න मेतन මේ ෆොටෝ රූම් එකේ මෙතන ඉඳලා දැන් අපි ඡායාරූප කීපයක් ගන්නවා ඒකට මම අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්ට ආරාධනා කරා ආ එහෙමද ඔව් එයා තමයි මෙයා නීෂා නීෂා එන්න අපිව ඡායාරූපගත කරන්න ඒ විදිහට තමයි අපේ ඡායාරූපෙ ගන්න. My god. මේ වෙලාවෙත් මේ කැමරාවක් අල්ලගෙන චුක් 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 ගානවා මොනා ගන්නවද මන් දන්නේ. ඔයි! ආශාවත් ඉෂ්ට කරගත්තා. පින්තූර ටික මම ලැබෙන සලස්සනවා මැනිකේක ගෙදර යන කලින්. ඕකේ. හොඳයි. දැන් මට දැන් තියෙන ප්‍රශ්න තමයි මේක. දැන් අපි හිතමු දැන් මේ සමහර කෙනා දැන් වේදිකාවේ ඉන්න රංගන ශිල්පී ශිල්පියන් එයා ටෙලිවිෂන් එකට හරි සිනමාවට යාම සමහරුන්ගේ ඕවර් ඇක්ටින් තියෙනවා. නමුත් මැනිකේ අත්තනායක කියන රංගන ශිල්පියනේ එහෙම නැහැ. සාස් අර වොයිස් මොඩියුලේෂන්. වේදිකාවේ අපි හර පාලනය කරන විදිහ නෙවෙයි. නෙවෙයි. රූප වාහිනිය වෙන්නේ ඒකත් නෙවෙයි. विशेष ඉතාම ප්‍රබලයි උසස් ඒ කියන්නේ
මට්ටම ඉහළම මට්ටමට යන වේදිකාව කියක දැන් වේදිකාව අපි පොඩ්ඩක් කතක් පෑගම් මෙහෙම කරට පේන්නේ එක විසිරලාම යන්න ඕනේ හඬත් ඒ වගේ හඬත් ලොකු හඬකින් ඒ කියන්නේ ඈතට ඇහෙන හඬෙන් කතා කරුවේ නැත්තම් නිකන් අර මයික් වොයිස් එකකට කතා කරලා ඇහෙන්නේ නැහැ සින්දුවක් මයික් වොයිස් එකට කියලා ඇහෙන්නේ නැහැ ඉතින් අපිට කොට මුල්ම තැන වේදිකාව වේදිකාව ජයගත්තු කෙනෙකුට මං හිතන්නේ අනිත් අංශ සිනමාව සහ රූපවාහිනිය කියන දෙක ඒක තේරුම් ගන්න ඕනේ කොතනද අපි ඉන්නේ වේදිකාවේද ඔව් මාධ්‍ය තුනක් එතකොට මාධ්‍ය තුනට අපි කොයි විදිහටද හඬ සහ අපේ ස්වරූපයේ අපේ රංගනේ හැසිරුවේ යුත්තේ දැන් සිනමාව ගත්තාම පොඩි දෙයකින් උනත් කෙනෙකුට පෙන්වන්න පුළුවන් පොඩි දෙයකින් තරහ පෙන්වන්න පුළුවන් පොඩි දෙයකින් මොකද කැමරාව තමයි නමුත් කැමරාවෙත් වෙනසක් තියෙනවා සියුම් අපි මෙහෙම බැලුවත් ඒක ඒගොල්ලන්ට ග්‍රහණය කරගන්න පුළුවන් දැන් වේදිකාවේ ඊට උපරිමයෙන්ම අපි හැරෙන්න ඕනේ ඒක නිසා මං හිතන්නේ හරීම වැදගත් වෙන්නේ මෙතනදී මේ මාධ්‍ය හඳුනා ගැනීම. මාධ්‍ය හඳුනා ගැනීම සහ තමන්ගේ හඬ ඒ ඔස්සේ ගෙන යාම. ඒවට සූදානම් වෙන එක. එතකොට අපි හැමතැනදීම මේ එකම මෙතඩ් එකක්. ඒ කියන්නේ එකම ක්‍රමයක් අනුකරණය කරලා හරියන්නේ නැහැ. එතකොට ඒ දැනගෙන ඒක සමහරලාට දැන් අපි මෙහෙමත් තියෙනවා දැන් ඕවර් ඇක්ට් කරලා කියලා කියනවනේ සමහරලාට. එතකොට මේ ඕවර් ඇක්ට් එකක් වෙන්නේ අර නොදැන කරන එකෙන්. ඒක. වේදිකාවයි ඒ සිනමාවයි රූපවාහිනියයි කියන තුනේ අපි පරාසය දන්නවනම් මෙච්චරයි අපි මේ ටික කරොත් මේකට ඇති. එහෙම නැත්නම් අපි මේ ටික කරොත් මෙතනට ඇති කියන එක ඒක මනසට මනසින් අපි තීරණය කරන්න ඕනේ. ඒක අවධානයෙන් ඉන්න ඕනේ. ඒක අවධානයෙන් ඉන්න ඕනේ. කොයිතරම් වේදිකාවේ జగතෙක් වුණත් එයා අනිත් මාධ්‍යයකට ඇවිල්ලා සමහරට මේ එදමනේ අසම්පූර්ණයි. තමන්නේ දැන් වේදිකාව ජයගත්තේ වුණත් සිනමාවට ආවම රූපවාහිනියට ආවම මේගොල්ලන්ගේ රංගනේ එච්චර මේ මේ අසාර්ථක වෙන අවස්ථා උණු තරම් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ මේ සිනමාවේ ජගත් කීර්තියට පත් වෙච්ච අය වුණත් අපි පහුගිය වකවානුවේ අපි දැක්කා රූපවාහිනිය ජය ගැනීම ලේසි නැහැ. හරි දැන් අපි හිතමු හඬ පාලනේ අපි ඒ මොන මාධ්‍යයේද ඉන්නේ ඒ අනුව අපි දෙන්න ඕන අංග සලනේ මොනවාද සියුම්ව කළ යුතු දේ මොනවාද අපි ඕව ඇක්ට් කරලා පෙන්වන්න ඕන මොනවාද ඒ දේවල් ටිකට අමතරව ඒ ටෙක්නික්ස් වලට අමතරව ඒව ටෙක්නික්ස් අපි මේ ටෙක්නික්ස් බේසික් දේවල් වලත් අනිවාර්යෙන් දැනගත යුතුයිනේ හරි නමුත් ඉන් එහාට ඊට පස්සේ අපි ඊට වැඩි අවධානයක් යොමු කරන්න මේ දේවල් ඇති කරගත්තා හරි ඊට පස්සේ රැඳී සිටීම ඊට පස්සේ තව තව තමන්වම තව වැඩි දියුණු කරගනිමින් දේවල් කින් අන්න හරි ඒවා කොහොමද ඔව් ඒක තමයි මම කිය දැන් මම නම් සාමාන්‍යයෙන් මගේ තියෙන මෙතඩ් එක ඇත්තට කියනවා මම අනුකරණය දැන් අනුගමනය කරන්නේ මම කිසිම කෙනෙක්ව අනුකරණය කරන්න කැමති නෑ මුල් කාලේ ඉඳලම මම ආවේ මම සිනමාවට පිවිසෙද්දිවත් වේදිකාවට පිවිසෙද්දිවත් වේදිකා නාට්‍ය දැකලා තිබුණේ නෑ මම එතකොට රංගනය පිළිබඳ මට අවධානය මගේ උපත්තියෙන් මගේ පියාගෙන් මගේ පවුලේ අයගෙන් මට උපතින් ආපු හැකියාව තිබුණට කාවත් අනුකරණය කරන්න හෝ කවුරුවත් මෙහෙමයි කරන්න ඕනේ කියන එක හෝ මට ඒක අවධානයට ගත්තේ නෑ මම මගේ ස්වයං රංගනයක් මං හිතලා මගේ බුද්ධිය මට්ටමින් පිටපත ආශ්‍රයෙන් අරගෙන මම හිතන්නේ ඒක තමයි මගේ සාර්ථකත්වයට මුල වුනේ. දැන් සමහර වෙලාවට ඉතින් මම මේ මං ගැනම කියනෝ නෙවෙයි මං ගැන කියන ඒවා. අධ්‍යක්ෂකවරු කිව්වේ මැනිකක්කට ඉතින් පිටපත දුන්නාම ආය හදන්න දෙයක් නැහැනේ. මැනිකක්ක පිටපත ගෙනිච්චාම ඒක ඉතින් චරිතේ ඒක ඒ හරියට හරි අපිට හදන්න දෙයක් නැහැ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ ඒකිනුත් මම ලොකු ලබනවා. ඔව්. ඒ කියන්නේ මම පිටපත හොඳට කියවලා දැන් අපි මෙහෙම කියමු නිරෝෂා දැන් සමහර වෙලාවට එකම පිටපත අධ්‍යක්ෂකවරු තුන් දෙනෙකුට දීලා අධ්‍යක්ෂණය කරන්න කිව්වොත් විවිධාකාරව වෙනසක් තියෙන්න පුළුවන් චරිතයන් පිළිබඳ සහ දැන් මම එක චරිතයක් ග්‍රහණය කරගන්න විදිහ නෙමේ තව කෙනෙක් ග්‍රහණය කරගන්න. ඒකට මම නිරූපණය කරන දේ නෙමේ තව කෙනෙක් ඒකෙන් නිරූපණය කරන්නේ. හැබැයි මූලිකව මතුවෙන්න ඕන දේ කවුරු තුලිනුත් එන්න ඕනේ. පිටපතක් ගත්තාම පිටපතක් කියලා තියෙන්නේ ඒක අවශ්‍ය නිසානේ. පිටපතේ තියෙන දේ අවශ්‍ය නිසා. එතකොට ඒතනදී මතුවෙන්න ඕන දේ සමහර වෙලාවට අධ්‍යක්ෂක
තමයි දන්නේ. එතකොට ඒ මතුවෙනදී අපි දැනගන්න හොඳ බුද්ධියක් අපිට තියෙනවා. අධ්‍යක්ෂකයා වටහා ගැනීම. වටහා ගැනීම. ඊට පස්සේ එයා කිව්වොත් තමයි අපි මෙතනදී පොඩි වෙනසක් අපට මේ විදිහට කරන්න බැරිද කියන එක විතරයි එතකොට එයාගෙන් කියවෙන්නේ. නැත්තම් මම ওই චර්තේ බලාපොරොත්තුනේ මෙහෙම නෙමෙයි කියන්න අපි ඉඩ තියාගන්න නරකයි. ඒක තමයි වී යුතු නැත්තේ. එතකොට එකම එක්ස්ප්‍රෙෂන් එකක් විවිධාකාර විදිහට දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔව් නේද? ඔව්. ඒක ඉතින් තමන්ගේ අවබෝධය හැකියාව අධ්‍යක්ෂණ අනුව කියන කෙනා අනුව දැන් අපිට අපි ගෙදරදී වුණා දරුවෙකුට නිකන් හිතන්න දැන් දරුවෙක් වැරද්දක් කරනකොට අනේ පුතේ ඔක කරන්න එපා මේ දැන් පාර කිව්වනේ ඒක කරන්න එපා කියලා ඊට පස්සේ තුන්වෙනි පාර කියන්නේ මේ දෙනවා දෙක පටන් ගත්තද ඒ වගේ අර පොඩි පොඩි අවස්ථානුකූලව චේන්ජ් වෙනවා අනිත් එක දැන් අපි කොච්චර හොඳින් කරත් වැඩක් නැහැ අපිව ප්‍රේක්ෂකව ග්‍රහණය කරගන්න නැත්තම් දැන් චරිතයක් සාර්ථක වුණාම නේ ඒගොල්ලන් අපිව ග්‍රහණයට ගන්නෙ අනේ මෙහෙමයි කියලා කියන්නේ ආ මේ මේ විදිහමයි අනේ ඔය මෙහෙමයි කියලා කියන්නේ ඒගොල්ලන්ට ග්‍රහණයට ගන්න පුළුවන් විදිහට අපි ළඟ පාන්න ඕනේ නැත්තම් ඒගොල්ලන් කියන්නේ මොකද අනේ ඒක හරි නෑ ඒක එකම තැනින් ඉවරයි ඒක මෙහෙමයි කියලා කිව්ව එක් වැටුණු පස්සේ වැඩක් නෑ එතනින් හැර ගෙනියන්න බෑ ඒ දක්වා යන්න නැති වෙන්න අපි ගඳවා තබා ගැනීම තමයි අපි කොච්චර කෙරුවත් බලන්නේ ප්‍රේක්ෂකයෝනේ තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න හැබැයි මගේ ගේට් පෙන්වන්න එපා මේ පොඩි නායක ඇහල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි හොඳයි දැන් ගොඩක් දේවල් අපිට මේ ෂෙයා කරගෙන තියෙනවානේ නමුත් ඉතින් තියෙන අත්දැකීමුත් එක්ක අපිට පැයක් ඇති වෙයිද මේ දේවල් කතා බහ කරලා ඉවර කරන්න බැහැනේ ඉතින් මම ඒක ලේසිම මාර්ගය සහ හොඳම මාර්ගය තෝරගත්තා ඒ තමයි අපි ෆ්ලෑෂ් බෑක් එකට යනවා එදා සිට අද දක්වා ඡායාරූප හරහා අපි මේ සිද්ධි සමුදායන් ප්‍රකාශ කරන අවස්ථාව තමයි මේ විස්තර සහිතව ඒකින් පළමුවෙන් ඡායාරූපය තමයි මේ මේ කොයි කාලද ඒ තමයි ඔව් මමද ඕනේ හිතාගන්න බැහැ නේද හිතාගන්න බැ ඉතින් ඇත්තටම මේක දැක්කම මම ඇත්තටම මේක අරගෙන තියාගත්තේ මේ දැන් මගේ අම්මා බොහොම හදිස්සි මට අසනීප වෙලා තමයි මේ 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 යන්නේ බේත් ගන්න යන්නේ බේත් ගන්න ගියාම තාත්තා කෝ මේ 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 කවන්නෑ ළමයට බේත් ගන්න පොඩ්ඩක් පරක්ුණාද ළමයාගේ පින්තූරයක් කරන්න යන්න කියලා ඊට පස්සේ අම්මා වැන්න තියෙන පිසුදු මේ ළමයට කන්පිලා තියලා පින්තූර ගන්න මොකද අම්ම මොනාකත් නිකන් බොහොම සිම්පල් එකේ ගියාම තාත්ත නෑ නෑ ඔහොම වාඩි වෙනකෝ මං කැමරා ඒ කාලේ එහෙමයි කැමරමන් කෙනෙක් ගෙන්නලා මොකද උදාහරණ ස්ටුඩියෝ එකෙන් ඔය ඉඳගෙන ඉඳගෙන මේ මනුස්සයා කියලා එහෙම ගත්ත පින්තූරයක් බලන්න මං හරි කොච්චර වටිනවද ඉතින් ඇයි දැන් අම්මත් වගේ ජීවිතුන් අතර නෑ ඉතින් මං ඕක තියාගෙන මෙනෙහි කරන අම්මලා ඉතින් නේද අම්මලා කියන්නේ ජීවිතේ හැමදාම කැප කරන්න ඕනේ දරුවෙනු එක දවසක් නෙමෙයි දෙදවසක් නෙමෙයි තවුරු 10ක් නෙමෙයි ආලත් මේ මුළු ජීවිත කාලයේම දරුවෝ මෙනෙහි කැප කරන එක ඒක වැඩිපුර තේරෙනවා ඉතින් දැන් තමුන් මවක් වුණාට පස්සේ ඒක වැඩිපුර තේරෙනවා නේද හොඳයි කොහොම නමුත් ඒ අවස්ථාවේ තාත්තා ගත්ත මේ තීරණය නම් කොච්චර හොඳ බලන්නේ නේද ඕ ආ මෙන්න තව පින්තූරය ආ ඔය ඉන්නේ අපේ තුන් දෙනා ආ දැන් ඉර වැඩ ඉන්නේ අයියා ඕකේ මේ ඊළඟ දෙවෙනියා අහ තුන්වෙනියා තමයි මගේ මේ බෙල්ලෙල්ලිලා ඉන්නේ මේ මම මේ ශේස්ත්‍රයට පිවිසිලා ටික කලකදී ඉතින් පින්තූර ගන්න ආවම මේ තුන් දෙනාත් ඉන්නවා ආහ පස්සේ කිව්ව අපි මේ තුන් දෙනා දාලම ගමු කියලා දාලම ගමු පින්තූර කෙතකට මොකද මම විවාහෙ බොහොම තරුණ වයසකදී ඔව් ඉතින් මේ
කිව මේ කමක් නෑ ඔයාලට ඉතින් ඒකෙන් හානියක් වෙන්නේ නෑ අපි මේ තුන් දෙනාමත් තියලා ගමු කියලා ගත්ත පින්තූරයක් මේ ඉතින් මේක මතන පත්තර වලත් ඒ දවස්වලත් ගියා දුව තමයි අම්මා වැඩසටහන නෑ මේක කුත් නෑ දුව හිටියේ නෑ ලංකාවේ යා ලංකාවට ආවි දැන් අවුරුද්දක් දෙකක් ඇතුළත වගේ පදිංචි වෙන්න හිතාගෙන ආවිත් නෑ නමුත් ඉතින් අර කාලයක් ගිහිල්ලා යමු කිව්වා ඉතින් හැමදාම ගියත් අම්මා මේ ලංකාවේ මං ඉන්නේ මං ඉපදෙන්නේ රටනේ කියන කේ තමයි දැන් ඒ පදිංචි උනේ නැත්නම් ඒකයි ඉතින් ජීවිතේ කියන්නේ අත්දැකීම් ගොඩක් ඉතින් මේ පින්තූර දැක්කා මං අතීතයට යනවා ඒක තමයි වෙන්නත් ඕනේ හොඳයි අද මේ නම් ඊළඟ පින්තූරය මේ මම කැකිද්දේ කියලා නාට්‍යයක් කරා ඒක බොහොම ප්‍රහසන නාට්‍යයක් කොමඩි එකක් ඒකේ මේ චන්ද්‍රපිරි පොඩි තක්කු තමයි රජුරන් සිටියේ මේ කැකිල්ල කියන්නේ කැකිල්ල රජුරන්ගේ නඩුතු හින්දෝ වගේ හැබැයි අපි කතා කරේ ඇත්තටම දේශපාලනේ සම්බන්ධ දේශපාලනේදී වෙන දේවල් කැකිල්ලේ රජුරන්ගේ නඩු තීන්දුව වගේ දේශපාලනයෙන් නඩු විසඳන්නේ. ඉතින් ඒක තමයි මේ ප්‍රථමික බොහොම ජනප්‍රිය වුණා නාට්‍ය. ඉතින් ඒකෙදී අපි දෙන්න රංගන වේලාවකදීම ගත්ත පින්තූරයක් නේ. රංගන වේලාවකදීම ගත්ත පින්තූරයක්. ඒක මේ මම සීවට් නැක් ඇතුළේ තියන්නේ. හොඳයි. ඉතින් කොයිතරම් අද්දකින් කියලා වේදිකා නාට්‍ය සමුද දේවි මහාසාර නේද කැකිල්ලේ ආචාර සරච්චන්ද්‍රයාගේ නාට්‍ය. මේක නම් ඉතාම අති විශේෂයක් තියෙනවා මේ මම ඔමාන් රටට ගියා ඒ ගියෙත් මේ ගායනයට මේ සම්බන්ධ වෙලා ඒ කටයුත්තකට ගියපු වෙලාවේ එහි හිටිය අපේ එක්කෙනෙක් ෆොටෝග්‍රෆි කරන එයා වෘත්තියෙන්මත් නෙමෙයි රාජපක්ෂ කියලා තියා මට ඉඳන්කෝ මට මෙහෙම පොඩි කම්පිටිෂන් එකකට පින්තූරු අවශ්‍ය වෙලා තියෙනවා හැබැයි මේ මැනිකේ මේ විතවුට් මේකප් මොකුත් මේකප් පාවිච්චි කරන්න බෑ උදේ නාලා ඔයාගේ කොණ්ඩේ තියෙන ලස්සන කොණ්ඩයක් ඔයා සුරූපිනුත් ලස්සනයි මොකුත් ගන්න නැතුව මට මේකට ඉදිරිපත් කරන්න පින්තූරු ටිකක් ඕනේ කියලා මං කොරයිට මං ඔයා කියනවනේ මම ලෑස්තිලා මේ මට ගොඩාක් උදව් කරා පින්තූරු හරියට ගත්තා මගේ හැම පින්තූරයක්ම හොඳට තියෙනවා එයා ගත්තු ඊට පස්සේ මේ මේකට එයාට මේ හම්බුණා ඉන්න විලාසය මොකද බොහොම නැචුරල් ඒක මේකේ පින්තූරේ පිටිපස්සේ ගහලා තියෙන එක එයාට ඒ ලැබුණ ටැග්කු ලැබුණ නිසා මං ඉතාලම සතුටින් මැනිකේට මේ තිලින කරනවායි කියලා එයා ලියලා තියෙනවා මේ මම මේ ශේස්ත්‍රයේ පිවිසි පිවිසන කාලේ මුල් පිටුවක ගිය පින්තූරයක් මං හිතන්නේ ඒකත් විසිතුරු හරි වගේ පත්තරයක් මුල් කාලේ තිබුණා ඒකේ පින්තූරයක් මේකත් ඒ වගේම ඇත්තටම බොහොම විශේෂ අවස්ථාවක් මොකද මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය වලින් තමයි නාට්‍ය පටන් ගත්තේ දමජාගොඩ ඒ දවස්වල ලංකාවේ හිටියේ ડોක්ටර් සරච්චන්ද්‍ර හිටියේ නෑ එයා තමයි නාට්‍ය පටන් ගත්තේ පාඨමාලාවට මම ගියේ හොරෙන් ගෙදරට හොරෙන් දියුන් දාලා මං ඒ වගේ ගිහිල්ලා මේ මුලින්ම සම්බන්ධ වුණේ මනමේ නාට්‍යයට ඊට පස්සේ මනමේ නාට්‍යයේ ඉඳලා හැබැයි ඒකත් චැලෙන්ජ් එකක් නේ ගන්න උනේ ඔව් මනමේ නාට්‍යයට සම්බන්ධ නේද ඔව් මැනිකේ චැලෙන්ජ් එක ගන්නවා නම් දැන් ගන්න මේ අවස්ථාව කියමුකෝ ඔව් ඉතින් මෙහෙමයි ඒකත් ආවේ අතරම ඉතින් දැන් මම මේ පාඨමාලාව කරමින් ඉන්න අතරතුරේ මනමේ කුමාරිය දෙන්නෙක් හිටියා වටින්න අර අද මේ සැරේ සෝ මේ සැරේ යානම් ඊළඟ සැරේට යා ඉතින් දැන් නමුත් දැන් මම හම්බුණාට පස්සේ එඩ්මන් විජේසිංහ මට මතකයි හොඳටම කිව්වා දැන් උඹට ඔය නියම මනමේ කුමාරියෙක් හම්බෙලා තියෙන ඇයි දාන්නේ නැති කියලා ඇහුවා ධම්මගේ පස්සේ අපිට තව කල් තියෙනව නේද මැනික අපිට දෙන්නේගේ හිත රිද්දවන්න බෑනේ අපි ඉමු අපිට කාලේ එයි කියලා හිටියා ඊට පස්සේ ඉතින් මම ගායන මේ අංශේ ප්‍රධාන තැන අරගෙන මේ කෝරස් එකේ හිටියා කාලයක් ගිහිල්ලා එක දවසක් පැක් හවුස් හැබැයි මනමේ කුමාරිය දෙන්නම නැහැ මේ වාදුවේ ඊට පස්සේ කොහම මැනිකේ ඕන්න දැන් චැලෙන්ජ් එක මම දන්නවා වට කරන්න පුළුවන් කියලා මං කො මොකද්ද කියලා පොඩි බයකුත් තිබුණා ඌමනාවකුත් තිබුණා අද මනමේ කුමාරිය දෙන්නම නෑ අද වට කරන්න වෙන හැබැයි මට පුහුණුවක් දෙන්න වෙලාවක් නෑ ඔයා බලාගෙන පොඩ්ඩක් ස්ටෙප්ස් ටික බලාගෙන ගීත ටික ඔයා දන්නවනේ බලාගෙන කරමු කිව්වා විජේනන්ද සිරි හිටිය මං කො ආ කියලා ඉතින් මං ඒ චැලෙන්ජ් එක ගත්තා ඊට පස්සේ ඉතින් මට සතුටුණාට වැඩිය මං හිතන්නේ අප්‍රමාණ සතුටක් ලැබ ධම්මජාගොඩ මහත්මයා බැලඳගත්තනේ කිව්වා මට කියන්න තියෙන්නේ මෙච්චරයි ඔයාට මම මුලිනුත් කිව්වා ලංකාවේ නැතුවම බැරි නිලියෙකුගේ ගණයට ඔයා ඉන්නවා කියලා අද ඒක ඊටත් එහාට මට කියන්න සිද්ධ වෙනවා මොකද මේ රංගනයේ කලාව විතරක් නෙමෙයි කිසිම අඩුපාඩුවක් නැතුව කළා
ඒක ලොකු දෙයක් මැනිකේ ඇත්තටම මම කිසි කෙනෙකුට මුරුන් ගත්තේ කියලා කතා කරන කෙනෙක් නෙමෙයි ධම්මජාගුට ගෙන හලවත් ඇතිනවා දැක්ක නැතුන කියලා ඉතින් ඒ තෘප්තිය අදත් මම විඳිනවා නැති වුණාට ජීවතුන් අතර මං ගරු කරනවා මං පහරක් පත්තු කරුවත් දේව ස්ථානයකට ගියත් පන්සලකට ගියත් මම පින් දෙනවා මට ඒ දුන්න ගුරුහරුකම් සහ ඒ මට දැක්කපු අනුග්‍රහය ඒකනේ මං කියේ බලන්න මේ පින්තූර පිළිපස කොච්චර ලොකු කතන්දර තියෙනවද තවත් අවස්ථාවක් මේ අවස්ථාව නම් ඒකත් ඉතා විශිෂ්ටයි මොකද 96 මට ඇරයුමක් තිබුණා ඇමරිකාවෙන් දික්තල කාලගෝල නාට්‍ය ඒගොල්ලන් කරනවා කියලා ලියලා මේ අපේ කෙනෙක් එයා ඒකට දික්තලාට මං තෝරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ දික්තලා නිසා හැබැයි ඕගොල්ලන්ගේ නාට්‍ය නෙමෙයි අපි ලියපු එක ඔයා විතරයි අපි ලංකාවෙන් ගෙන්නන්නේ ඉතින් මේ කැමති දෙන්න කියලා. ඉතින් මම කැමති වුණා. ඊට පස්සේ එහෙ ගිහිල්ලා කරපු මේ වේදිකාගත කරපු අවස්ථාවක්. ඔව්. ඒකේ සුනිල් චන්ද්‍රසිරි. දැන් මේ විමෑත කාලයේදී භූමිය ගියේ. එයාගේ හොඳ මේ ඉන්දියානු මේ අපේ ඉන්දියානු භාෂාවෙන් තිබිච්ච නාට්‍යයක්. එයා නිශ්ශබ්ද වෙනු කියලා කරා මේ ලංකාවේ මේ ඉන්දියන් විදියට ඇදලා තියෙන එකයි මේ එච්චේ පෙරලා තමයි දැන් මේකේ ලොකුම විශේෂත්වය තමයි මුල ඉඳලා අගටම අපි දෙන්නම ඉන්නවා ඉතින් චරිත බොහොම අඩුයි චරිත හතරක් විතර තිබුණේ ඉතින් ඒකේ මම ආරේ නිකන් කසාද බැඳලා ස්වාමියාගෙන් ස්වාමියා නැහැ ඉතින් මෙයා මගේ ගෙදර බෝඩ් වෙලා ඉන්න කෙනෙක් මම ඉතින් හැමතිස්සෙම බලනවා යාමට ක්ලෝස් වෙයි කියලා නමුත් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි ඉබම හැමතිස්සම සින්දු කෑලි කියනවා හරි ලස්සන හැමදේම මං දැන් මං හරිම ආස කරන නාට්‍යයක්. ඉතින් ඒකෙදි මට ජූරියේ විශේෂිත තිලනේකුත් හම්බ වුණා. මං හිතන්නේ ඒක මට විශේෂිතයි මොකද දැන් ඉච්චේ පෙරත් නෑනේ ජීවිතුන් අතර ඉතින් මං ඒ පින්තූරෙට ගොඩක් ආස කරනවා. දෙන්නම නෑනේ අධ්‍යක්ෂකත් මේ මොකද වෙන්නේ තමයි ඉතින් ආන්දෝලනයට ලක් වෙච්චි කැලණි පාලම නාට්‍යයේ මේ කැලණි පාලමේ දර්ශනීයක මං හිතන්නේ මේ ඉන්නේ ජේ ජයවර්ධන නෙමේ පසු කාලීනව ජයලාල් රෝහණ තමයි මේ ඉන්නේ මේ මෙම්බර් ජාතිකලේ ඒ වෙලාවේ අර එයා එනවනේ මෙම්බර් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා නිකන් නානවශ්‍ය විදිහේ බලපෑමක් කරන තැන දිගත්ත පින්තූරයක් ඉතින් කැලණි පාලම කියන්නේ මගේ ජීවිතේ ඉතාම විශේෂිත මේ නාට්‍යයක් මොකද දශක 3කට ආසන්න කාලයක් 2007 වෙනකම් 78 පටන් ගත්තේ මම මේ යුගයේදීම පටන්ගෙන මේ දක්වා මේ චරිතය මම කරගෙන ආවා මම අවසාන වශයෙන් මේ එක තමයි මහාචාර්ය දිවි සරච්චන්ද්‍රයන්ගේ හැම අවුරුද්දෙම නාට්‍ය උලෙලක් තියෙනවා ඒකට අනුග්‍රහයත් බොහෝම ඔය රක්ෂණ සංස්ථාව වගේ ගොඩක් ආයතන වලින් බොහෝ අනුග්‍රහය දැක්වුවා එතුමන් ලංකාවේ ජීවතුන් අතර ඉන්න කාලේ හැම අවුරුද්දෙම ඒ උලෙල තිබුණා ඉතින් හැම කාලෙම මගේ ඉන්නේ අගෝස්තු මාසෙට ඉතින් මගේ උපන්දිනය දෙන්නෙත් ඒ කාලෙට අගෝස්තු 23 දැන් මේ හරියට උපන්දිනය දවසේ මහාචාර්ය නාට්‍යය දෙලා තිබුණා ඉතින් එදා මම ගෙනල්ලා කේක් ගෙඩියක් කපලා අරගෙනගෙන ඩොක්ටර් තින් ඉච්චරම ප්‍රතිකලාන්නේ මේ බර්ත්ඩේ එකද කියලා ඩොක්ටර් හනමට ඉතින් කියන අය නැති බර්ත්ඩේ එකකට මට කැල්ල කවන්න කියලා ඒ බින්දේට ගත්ත පින්තූරය මේ බොහොම අතට බලන්න ඕබ කොච්චර ස්පෝර්ටි ඉවර ඉන්නවද කියලා මං කිව්වේ ටයිටැනික් 9 ටික කරනවා කියලා ආයෙනේ රංගනේ නරනේ මේ හැමදේම දන්නේ කෙනෙක් ඉන්නකොට මේක මේම හිස තියෙන අපරාධ නේද නෝ මම හිතනවද මට එහෙම හිතෙනවා මට දැන් සජීවීව බලන්න ඉතින් මට කොයිතරම් ලොකු ගෞරවයද දැන් මගේ ගෙදරට ඇවිල්ලා දැන් මම ඒ ආරාධනය කරාම ඒක පිළිගන්නවලු කිව්වම මට තියෙන සතුට සහ ගෞරවය ගැන හිතුණනේ මෙහෙම දැක් තියෙනවා දැන් මම කියවන මම රංගනේට පිවිසෙන්නෙම ගායනය සහ නැටුම් හදාරමින් රංගනේට ආවේ එතකොට මම
මට ඉහළම තැනකට යන්න ලැබුණත් ගායනින් සහ නැටුම් මන්සින් මං ඒවට නෙමෙයි යොමු වුණේ නාට්‍යයට. ඉතින් දැන් මගේ ඒ තියෙන හැකියාවන් මම දැන් ප්‍රයෝජනෙට ගන්නවා. මට නාට්‍යයකදී නැටුමක් හදන්න වුණොත් මං ඒක තම විසීම හදාගන්නවා. මම හදනවා. දැන් නාඩගම් ශෛලිය හෝ උඩ රට ශෛලිය මං ඒ කරපු පහත රට ඒ හැම එකක්ම ප්‍රගුණ කරපු දෙයින් මං ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් මට කවුරු හරි කිව්වොත් හදලා දෙන්න කියලා මං ඒකත් කරනවා. ඉතින් මම මේ අරගෙන යන්නම් එතනට එන්න. හරි බලමු අපි උනාද ගන්න පුළුවන් කියලා. ඔව් මම තමයි ප්‍රේක්ෂකාගාරය. හරි දයනන්ද ගුණවර්ධනගේ මම ආස කරන නාට්‍යයක් තමයි නරි බෑන. නරි බෑන නාට්‍යයේ මං ආස කරන ගීතයක් තමයි ඇහැල මලින් ගස් පිරීලා බලන්න. හරි ලක්. මට නම් කරන්න හම්බුන්නේ නෑ. නමුත් අපි කරමු. ඔව් අපි මේක අවස්ථාව කරගමු ඒක කරන්නේ නේද? කරන්න. ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි ඇඩයි. ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි ඇඩයි. දොඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දෙනි. දොඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දෙනි. වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි. වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි. ගස්වල දළු නැල වෙනකොට ඇඟට හරිම සීතලයි. ගස්වල දළු නැල වෙනකොට ඇඟට හරිම සීතලයි. ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි. ගස්වල දළු නැල වෙනකොට ඇඟට හරිම සීතලයි. ඉගිලෙන අර සමනලයින් අල්ලන්නට බැරි හැඩයි. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි. බොහොමත්ම ස්තුතියි, බොහොමත්ම ස්තුතියි. එන්න එන්න බොහොමත්ම ස්තුතියි කියූ සැනින් නේද? ඒ එහෙම කරා කියන එක මට කොයිතරම් නම් ගෞරවයක්ද. මම අර මේ අර කුරුල්ලන්ව සමුලුනේම හොයනවා කියලා මටත් ඉතින් හිතෙනවා. මේ බලන්න කියලා මම හිතුවා ගේ ඇතුළට ඇවිල්ලා දන්නේ නැහැ. ඇවිල්ලාද කියලා. ඒ තරම සජීවි. ඕකේ. හොඳයි මං හිතනවා මැණිකයක්වත් එන්ජොයි කරා කියලා නේද? ඔව්. ඒ අවස්ථාව. ඔව්. ඒ කියන්නේ ඉතින් මම නිරූපණය නොකරත් මං කැමති ගීතයක්. ඒ කියන්නේ මට අවස්ථාවක් ලැබුණා නෝ දයනන්ද ගුණවර්ධනගේ නාට්‍යයක මම රංගපෑවා. මధుර ජවනිකා කියන එකේ මුල්ම රංගන ශිල්පිනිය මම. නමුත් මේ තරම් දේවල් කරලත් මැණිකයකට හිතනවාද තවත් රංගනයෙන් කරන්න දේවල් තියෙනවා මේ වගේ සැලැස්ම ලැබුණොත් හොඳයි. ඔව්. මම කියනවා දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා දැන් මම කටකාරයි කියලානේ වැඩි යන්නේ. මම හරි ආසයි ගොළු චරිතයක් කරන්න. මම කියන්නේ කිසිම දෙයක් කතා නොකර. එහෙම නැත්නම් බොහොම දැන් හරි කටකාරය අම්මෝ කටහරි අම්මේ මෙහෙම ඉන්න බෑ කියනවනේ. අන්තිම අහිංසක ගෑණි. මේ අසරණ තත්ත්වයට පත් වෙලා බොහොම කාගෙත් අවධානයට ලක් වෙච්ච අනුකම්පාවට ලක් වෙච්ච කෙනෙක්ගේ චරිතයක් දරන්න පුළුවන්. මම දන්න හොඳට මොකද රංගන ශිල්පී කියන්නේ. ශිල්පී කියන්නේ එක තැනකට කොටු වෙච්ච කෙනෙක් නෙවෙයි. රාමුකට දාපු කෙනෙක් නෙවෙයි. එතකොට ඒ රංගනය කියන්නේ අපිට ඒ හැම දෙයකටම යොමු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. චරිතයක් ආශ්‍රිතව චරිතයක් තීරුම් අරගෙන රඟපාන්න පුළුවන් නම් ඒක තමයි රංගනය කියන්නේ. මම නම් ගොඩාක් සතුටුයි. මොකද මේක මට බොහොම වටින හෝරාවක්. මමත් එහෙම කියන්න ඕනේ. මොකද නිරෝෂ වගේ ඉතින් මම ඇත්තටම මම ආදරය කරන කෙනෙක්. නිරෝෂත් බොහොම ඉතින් තමන්ට ලැබෙන වෘත්තිය හරියට කරගෙන යනවා. තමන්ට කතා කරන ශෛලියක් තියෙනවා. තමන් ඒ අවස්ථානුකූලව කොහොමද කතා කරන්න කියන එක දන්නවා. ඉතින් එහෙම කෙනෙක් එක්ක ජීවිතේ එකතු වෙන එකත් මම හිතන්නේ සතුටක්. බොහොමත්ම ස්තුතියි. මගේ සතියකටම හරියන විදිහට ඒ වැකිය
මම ඒක තවන්නවා. ඔව්. ඉතින් මට සතියක් තව නිරාහාර වෙන්න මම කිව්වේ. ඒකයක් කරනවත් මම නිරාහාර වෙන්න කියලා කිව්වේ. සුමාන තව සුමානක් මම නිරාහාර වෙන්නවා. ආ ඒක තමයි. එක්තරම් මගේ රුවත් එක. හොඳයි බොහොමත්ම ස්තුතියි. හොඳයි එහෙනම් මම ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මැණිකයක්කට තව තව තමන්ගේ රංගනය ගායනය නැත්නම් මේ කුසලතා හැම දෙයක්ම තව තවත් වැඩි දියුණු කරලා ඒ වගේම ප්‍රේක්ෂකයන් පෙන්නලා ප්‍රේක්ෂයන්ගේ ආදරය තව තවත් ලබා ගන්න පුළුවන් වේවා කියලා. බොහොම අවංකව කියන නිසා නේද? ඒ වගේම හොඳ අයට හොඳ දේවල් ඩිසර්ව් කරනවා නේද? මමත් ඒ ප්‍රාර්ථනම වට කරනවා. තව තවත් අපිට ඔබ මුණ ගැසීවා. ඔබගේ තවත් ශ්‍රේෂ්ත්‍රයේ ඔබගේ දියුණුව තවත් වැඩි වේවා. මේ ඔබගේ මේ කරන කාර්යයට එකතු වෙන අයගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම පිං. එහෙනම් එන්න දැන් මට දෙන්න යමක් තියෙනවා. අහහ. ඕ. එහෙමද? එන මම භාග්‍ය කරලා අපිට. මෙන්න මම ලෑස්ති කරා කිව්වා වගේම මුලින්ම පෙන්නන්නම්කො මේ පින්තූරේ. ෂා බලන්න ෂණිකව මට බය නැතුව ඕනම කාලෙක ඕ ප්‍රිටෙන් කරන්න පුළුවන්. මම මේ වේදිකා නාට්‍යයක් කරගෙන වැඩිකේ යත්‍රායක නේද? ඉතින් මේ මේ පින්තූරේ මම මගේ හිත හදාගන්න මැණිකයක්ත් එක්ක මම රංගනයක දුනයි කියලා මම තියාගන්න යන්නේ. හරි තුර අද දවසේ ආවයි කියලා අමතක වෙන්නෙත් නෑනේ. හරිද? බොහොමත්ම ස්තුතියි මාත්‍රික මේ පින්තූරේ පෝස්ට් කරාට. මම ඉතින් එනම් මේ පින්තූරේ මේ විදිහට තියලා ඔන්න තව පින්තූරයක් තියෙනවා. ඒක මට හම්බෙන්නේ නැද්ද පින්තූරයක්? මේ තියෙන්නේ දෙයියනේ. ආ මේක මට දෙනවා. ඔව්. මේ පින්තූරේ මැණිකයක්. බලන්න කැමතිද කියලා. ආ ලස්සනයි. අපි දෙන්න හින්දි නිලු දෙන්නෙක් වගේ ඉන්නවනේ. එයාලට එහා අපි. එයාට දුක හිතේ ඉඳන්නේ නැහැ නේද? මේ බොහොමත්ම සුදු බලන්නේ ඔබ කොච්චර ස්පෝර්ටිව්ද ඉන්නවද කියලා. මං කිව්වේ ටයිටැනික් නයිලටික් කරනවා කියලා. ඒ තමයි මේ. හොඳයි එහෙනම් මේක ගිල ගෙදර තියාගන්න හැමෝටම පේන්ට් එක තියාගන්න ඕනේ. හරිද? ඕකේ. ඊට පස්සේ දිනෙත් ගහනවා මං. ඔව්. තව දෙයක් තියෙනවා. අහහ්. ආතරි සිල්වා ජුවලර්ස් එකට මම සාමාන්‍යයෙන් යනකොට එයාලා දන්නවා. ඒ කියන්නේ මේ ඉරිදා මගේ ගෙදරට රන්හා සමාන. ආ සම්මනිකන් සමාන. රන්හා සමාන කෙනෙක් එනවා. ඒ කියුවේ වදනේට. ඔව්. ඉතින් මම හිතුවා මැණිකයක් වෙනුවෙන් රත්තරන් පෙන්ඩන්ට් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම එන්න එකක් හැදුවා. කැමතිද? Thank you. මොකද මේ පෙන්ඩන්ට් එක වදින්නේ පපුවේ ඩප්ුවේනේ. එතකොට මම ඉන්නේ කොතනද? හදවතේ නේද? එහෙනම් මේක මගෙන් පුජිත ඇග්ගක් මේක අරන් යන්න. එහෙනම් අපි මේක මෙතන දා මෙහෙම තියලා මොකද දැන් මේ තව වැඩ කරගන්න යන්නේ. ඕකම තප්පදක් තියෙන. මම එතන පවා එහෙමයි. ඔව්. මොකද මට හරිම මේ ලෝබයි මේ ඒ දක්ෂතාවයන් තියෙන අයව නිකරුනේ යවන්න. අන්න හරි. හරි. මම වැරදි මොකද්ද වෙන්න ඕන? ඉස්සරම කරන්නේ වැළඳ ගැනීම. ඔව්. මේ මේ විදිහට. ඕම ස්තුතියි මගේ ගෙදරට ආවට. ඒතර මැණිකයක කියන්නේ ට්‍රේන්ඩ් ඩාන්සර් කෙනෙක්. ඉතින් තමන්ගේම රංග විඤ්ඤාසන හදාගෙන නාට්‍ය විඤ්ඤාසන හදාගන්නේ කෙනෙක්. ඉතින් අපි දෙන්නා බොලිවුඩ් නිර්දේශකයෝ කියලා අක්කමනි කිව්වේ. ඔව්. එහෙනම් එයාලට දෙමු තරගයක් දැන්.